රට ආපසු හරවන්න ඉඩ දෙන්න එපා. පැහැදිලිව කියන්නේ මේ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියට මෙහෙව්වේ නැත්තම් ඊළඟ අවුරුදු පහේ මේ රට මෙහෙවන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ මේ වැටර කඩා වැටීම කිසිම කෙනෙකුට නැවත සකස් කළ නොහැකි කඩා වැටීමක්. දැන් බලන්න 2022 වැටුණා. ඒ වැටුණා අඩියටම වැටුණා. කවුරුත් හිටියේ නැහැ. දැන් එදා පැනලා දෙවපු අය බාර ගන්න බෑ කියපු අය බාර ගන්න කොන්දේසි දාපු අය බාර ගන්න නැතුව ඉන්න නිදහසට කරුණු කියපෑ අද කියනවා බලය ලබා දෙන්න කියලා. දැන් අද ඇති වෙච්ච තත්ත්වය බලන්න මැද පෙරදිග යම් අස්ථාවර භාවයක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් ඒ තුළ ගෝලීය ආර්ථිකයට බලපෑමක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. අපි විශ්වාස කරනවා ඒක එහෙම නොවේවා කියලා. එතකොට මේ වගේ අපිට පාලනය කරන්න බැරි ගෝලීය වශයෙන් ආවොත් අර්බුද ඒව කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ අමාරුම අර්බුදය කළමනාකරණය කිරීමට නොහැකි කණ්ඩායමක් වෙනත් අර්බුදාවක් කොහොමද කළමනාකරණය කරන්නේ? ඒ හින්දා මේ රට 2022 යනවද? ඒ 2022 ගිහිල්ලා තව අවුරුදු 15ක් 2022 තිබ්බ තත්ත්වය තුළම රටේ ජනතාව ජීවත් වෙනවද? මෙතනින් එහාට රට ගෙනියනවද කියන තීන්දුව තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනතාව ගන්න. ඒ තීන්දුව තමයි මේ රටේ අනාගතය තීන්දු කරන්න. එතකොට මේ රටේ අනාගතයට සුභ ප්‍රාර්ථනා කරන හොඳ රටක් නිර්මාණය වෙන්න ඕනි කියලා විශ්වාස කරන ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම තමයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ ප්‍රධාන වශයෙන් දැන් අපේ සටන තියෙන්නේ සමග ජන බලවේගයයි. අනික් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන කණ්ඩායමයි. මේ කඳවුරු තුන තමයි මේ සටන ඉන්නේ. එතකොට අපි මේ සටන ජයග්‍රහණය කරන්නේ මහජනතාවගේ ආශිර්වාදය. මහජනතාව විශ්වාස කරන ප්‍රතිපත්තිය සහ රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගමන් කිරීම තමයි මේ මැතිවරණයේ ජයග්‍රහණයේ තීරකය බවට පත් වෙන්නේ. එතකොට අපි හැමෝම එකතු වෙලා යන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මම හිතනවා මේ එකතුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ මේ අවශ්‍ය එතුමාගේ දෑත් දික්කරා. හැබැයි එතුමා කිසිම දේශපාලන පක්ෂයකට විශේෂත්වයක් දක්වන්නේ නැතුව හැම කෙනෙක්ම රාජපාලනය වෙනුවෙන් ප්‍රයෝජනෙට ගත්තා. සහයෝගය ගත්තා. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරන්න කටයුතු කරේ. එතුමා වටා තමයි අපේ පක්ෂය හැදුනේ. මම හිතනවා එතුමා නිවැරදිව මේ තීන්දුව ගන්න මේ කෙටි දුරක් දකින අපේ පක්ෂයේ ඉන්න මේ සුළුතරයට උපදෙස් ලබා දෙයි කියලා. මම හිතන්නේ පක්ෂයක මහලේකම්වරයෙක්ට වගකීමක් තියෙනවා තමන්ගේ පාක්ෂිකයා රැක බලා ගැනීම. ඒක ඔහුගේ වගකීමක්. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා නම් හොඳයි. මොකද අවසානයේ ආපහු අපි දැන් පාර්ලිමේන්තුවේ අයිට විතරයි ගෙවල් පුච්චලා ගහලා එක්කෙනෙක් මැරුවේ. ඊළඟට ප්‍රාදේශීය වශයෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් අවදානමක් තමන්ගේ පාක්ෂිකයාට එන්න පුළුවන්. එතකොට ඒ අවදානම සතුටින් බාරගන්නද මේ සුළුතරය කටයුතු කරන්නේ. ඉඳා මං ඉඳන්නේ අපි මේ දේශපාලනය පිළිබඳ ගොඩක් කතා කරන්නේ නැතුව රට ගොඩනගන වැඩපිළිවෙල ගැන කතා කරමු. මේ තීන්දුව ගත්ත හැම කෙනෙක්ම මීට වඩා රට ගැන හිතන්න ඕනි. තමන්ගේ පාක්ෂිකය ගැන හිතන්න ඕනි. රටේ අනාගතය ගැන හිතන්න ඕනි. හැම දේශපාලන පක්ෂයක්මයි පවතින්නේ. අවසානයේ රටේ සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරන්න. එතකොට ඒ සෞභාග්‍යමත් රටක් නිවැරදි දැක්මක් තියෙන රටක් නිවැරදි ආර්ථිකයක් තියෙන රටක් නිර්මාණය කරන්න යම් දේශපාලන පක්ෂයක් අපොහොසත් වෙනවා නම් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳවත් ජනතාව ප්‍රශ්න කරයි.